වාසනාවන්ත සුබදවසක් වෙනදා වගේම අදත් අපිත් එක්ක එකතු වෙනවාලා සියලුම දෙනාට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරගාවලියේ ක්‍රීඩා කරන තෙවන තරගයේ හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින්. ඉතින් මෙම තරගයේ සඳහා කිසිවෙකු නොසිතූ ප්‍රබල වෙනස්කම් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වුණා. ඊට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් සානක ආබාධයකට ලක්වීම ඒ වගේම මාතීෂ පතිරණ ආබාධයකට ලක්වීම යන කරුණු නිසා. දසුන් සානකට ලෝක කුසලන් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි යන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් දැන්වුවා. ඒ වගේම අතිරේක ක්‍රීඩකකු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී සිටි චාමි කරුණාරත්නට නැවත අවස්ථාවක් ලැබුණා. අවසන් ක්‍රීඩකයන් 15 දෙනා තුලට ඇතුළත් වීමට ICC අවසර ලබා ගැනීමෙන් අනතුරුව ඒ වගේම ප්‍රමෝද් මදුසාන්ට ඉන්දියා බලා පිටත් වීමට සිදු වුණා. චාමි කරුණාරත්න ක්‍රීඩකයන් 15 දෙනා තුලට ඇතුළත් වීම සමග අතිරේක ක්‍රීඩකකු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වීමට. තවද ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයෙකු යටතේ ලෝක කුසලන් තරගාවලියේ තුන්වන තරගයේ ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන පළමු තරගයේ වීම හෙට තරගයේ ඉතාම සුවිශේෂී වෙනවා. ඉතින් මේ වෙනස්කම් රාශියක් මැද හෙට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා ගැන මේ වන විට ප්‍රධාන වෙබ් අඩවියේ කීපයකම පළ වී තිබෙනවා. ඉතින් එම තොරතුරු වලට අනුව මම හිතුවා ඔයාලට හෙට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා ගැන පුංචි වීඩියෝ එකක් ගේන්න. ඉතින් අපි වැඩි කතා බහනකර වීඩියෝ එකට ගිහිල්ලා බලමු හෙට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සහිතව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා කවුද කියලා. පැතුම් නිස්සංක, විමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, දනංජේද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, ඒ වගේම ඩිල්ෂාන් මදුසංක. ඉතින් මෙම ක්‍රීඩකයන් 11 දෙනා තමයි හෙට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම හෙට තරගයේ ඉතාමත් තීරණාත්මකයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලන් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කිරීමට, ඒ කියන්නේ අවසන් 4 දෙනා තුලට පිවිසීමේ යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීම නම් හෙට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තරගයේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් මේවර ලෝක කුසලන් තරගාවලියේ යාවත් කාලිනවන අලුත්ම තොරතුරු සමගින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ආරාධනය කරන ගමන් පිටිය අලුත්ම තොරතුරකින් නැවතත් හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.